බොහෝ දෙනෙක් නිතරම කනස්සල්ලට පත්වන ප්‍රධාන මාතෘකාවක් තමයි තරබාරුව කියලා කියන්නේ. බොහෝ රෝග රැසකට උරුමකම් කියන මෙම තරබාරුව නැතහොත් ස්ථූලතාවය පාලනය කර ගැනීමෙන් සුවබර දිවියක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. තරබාරුව කියලා කියන්නේ මනෝවිද්‍යාත්මක හා චර්යාසාධක ගණනාවක් නිසා හටගන්නා අයහපත් සෞඛ්‍ය තත්ත්වයක්. බොහෝ දෙනා බඩගින්න නිසා නොව ආතතිය, කාංසාව, වෙහෙසකර බව හේතු කරගෙන ආහාර ගැනීම සිදු කරනවා. මෙම තරබාරුව සඳහා තුඩු දෙන හේතු ගණනාවක් තියෙනවා. ව්‍යායාම රහිත ජීවන රටාව, පෝෂ්‍යදායී ආහාර නොගැනීම, අවේලාවේ ආහාර ගැනීම, ප්‍රමාණවත් නිින්දක් නොලැබීම, මද්‍යසාර භාවිතය, සීනි වැඩිපුර භාවිතය මේ අතර ප්‍රධාන වෙනවා. පුද්ගලයෙකුට තිබිය යුතු සාමාන්‍ය බරට වඩා 20%කින් බර වැඩිවීම සුළු තරබාරුව ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් තරබාරුව ලෙස සලකන්නේ බර 30-40ක් දක්වා වන ප්‍රමාණයකින් වැඩිවීමයි. 40%කට වඩා වැඩි බරක් තිබීම අධික තරබාරුව ලෙස හඳුන්වනවා. බර වැඩිවීම කෙරෙහි බලපාන ස්ථූලජානයන් මෑතකදී සොයාගෙන තිබෙනවා. තරබාරු පුද්ගලයින් ගන්නා මේද ප්‍රමාණය අඩු කර ඇතත් තරබාරුකම සැලකිය යුතු අන්දමින් අඩු වී ඇති බවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔබ ගන්නා කැලරි ප්‍රමාණයද මේදේ වෙනුවට ගන්නා අධික සීනි ප්‍රමාණයද මේ කෙරෙහි බලපානවා. බර අඩු කර ගැනීම සඳහා ඖෂධ භාවිතයට මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ඖෂධ භාවිතය කෙරෙහි නොව ආහාර පාලනය කිරීම කෙරෙහි. බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන ඖෂධ සියල්ලටම අතුරු ප්‍රතිඵල තියෙනවා. ඒවා භාවිතා කරන්න ඕනේ පවුලේ වෛද්‍යවරයා නියම කළහොත් පමණක් වන අතර ආහාර පාලනය හා ව්‍යායාම මගින් නිසි ලෙස ස්ථූලතාවය පාලනය කරගන්න පුළුවන්. බොහෝ විට ස්ථූලතාවය ඇතිවීම ප්‍රධාන වශයෙන් කොලෙස්ටරෝල් මට්ටම්, දුම්පානය, අධික රුධිර පීඩනය, දියවැඩියා වැනි අවදානම් තත්ත්වයකින් යුතු රෝග බලපානවා. දිනකට කැලරි 1200කින් යුත් ආහාර ගැනීම සෞඛ්‍යයට තර්ජනයක් නොවන පරිදි නිරෝගී දිවි පෙවතක් ගත කිරීමට උපකාරී වෙනවා. සතියකට දින 3 හෝ 4 සාමාන්‍ය වේගයකින් ඇවිදීම වැනි ව්‍යායාමක නිරත වීමද අත්‍යවශ්‍යයි. විදුලි සෝපානයේ වෙනුවට පියගැට පෙළ භාවිතයෙන්ද ශාරීරික ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. සිරුරේ මහත වැඩිවීමත් පිළිකා බොහොමයක් අතරත් සම්බන්ධතාවයක් පවතින අතර මේ සඳහා හේතු වෙනුවේ තරබාරුවේ අන්තෝසර්ග, එන්ඩෝක්‍රයින් හා පරිවෘත්තීය ක්‍රියාවලියේ බලපෑමත්, පෙස්ටයිඩ්ස් හා ස්ටියරොයිඩ් හෝමෝන නිපදවීමේදී ඇතිකරන වෙනස්කම් වෙන්නත් පුළුවන්. අධික තරබාරුව හා පිළිකා වැළඳීමේ අවධානම අතර කිට්ටු සම්බන්ධතාවයක් පවතින බවට දැනට ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබෙනවා. පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ඒජන්සි නියමිත ප්‍රමාණයට වඩා බර වැඩිවීම හා පිළිකා අතර ඇති සම්බන්ධතාවය 2002 වසරේදී ඇගැයීමට ලක්කර ඇති අතර මහ බඩවැල පිළිකා, ආර්ථවාභාවයෙන් පසු හටගන්නා පියුරු පිළිකා, වකුගඩු පිළිකා හා අන්නසෝත පිළිකා හටගැනීම ආදිය බර වැඩිවීම පාලනය කර ගැනීමෙන් වළක්වා ගත හැකියි විද්‍යාඥයෝ ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මූලික අවධියේම නිසි ලෙස ශාරීරික අභ්‍යාසවල නිරත වී තරබාරු වීම වළක්වා ගැනීමට ක්‍රියා කළහොත් ඉහත සඳහන් කිසිදු අවධානමක් සඳහා මුහුණ නොදී සිටීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට උරුමකම් කීමටද ඔබ වාසනාවන්ත වෙනවා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.